ශ්‍රීලංකා කණ්ඩායම මෑත කාලයේ නියෝජනය කළ ක්‍රීඩකයන් බලද්දී පාසලෙන් ඉවත් වෙද්දිම ජාතික කණ්ඩායමට ආපු ක්‍රීඩකයෝ අඩුයි. හැබැයි සමහර පාසල් ක්‍රීඩකයෝ බලද්දී ඒ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමේ හැකියාවන් තියන අය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෑත කාලයේ අපි දකින එහෙම ක්‍රීඩකෙක් තමයි ෂෙවොන් ඩැනියල් කියන්නේ. ෂෙවොන් පසුගිය කාලේ පාකිස්තානයේ ජූනියර් ලීග් තරගාවලිය වැඩපෙන්නපු දක්ෂයෙක්. ඒ වගේම මෙදා එල්පීඑල් තරගාවලියට දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් සෙල්ලම් කළ ෂෙවොන් වයසේ හැටියට සුපිරි දක්ෂතා පෙන්වන්න සමත් වුණා. ෂෙවොන් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට පන්දියවන්නන්ට රිදෙන්න පහර දෙන විදිය තමයි අපි දැක්කේ. මේ ගැන තරගාවලිය අතරතුර වගේම අවසන් තරගයේ විස්තර විචාරය කළ මිකි ආතර් අමි සොයල් දෙන්නත් ලොකු වටිනාකමක් දීලා කතා කළා. කතාව මුලින් පටන් ගත්තේ හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර්. මේ තරගාවලිය බලද්දි මට ශ්‍රී ලංකා කණ්ඩායමට එයි කියලා හිතෙන දක්ෂ තරුණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ගේම වැඩ දැක්කා. ඒ අතරින් මම ගොඩක් කැමති ෂෙවොන්ගේ දක්ෂතා වලට. එයාගේ වයස එක්ක ප්‍රබල පන්දියවන්නන්ට එරෙහිව සෙල්ලම් කළ විදිය ඇත්තටම ගොඩක් අගය කරන්න ඕනා. මතක ඇති වාහප්ට ගහපු විදිය. වාහප් කියන්නේ මොන වගේ පන්දියවන්නෙක්ද, මොනතරම් අද්දකින් තියෙන කෙනෙක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ෂෙවොන් පහර දෙද්දී ගොඩක් වෙලාවට අද්දකින් තියෙන පන්දියවන්නොත් චකිතයකින් පන්දියවන විදිය තමයි මම දැක්කේ. ඉතින් මේ වගේ තරුණ ක්‍රීඩකෙක් ශ්‍රී ලංකා කණ්ඩායමක ඉස්සරහට සෙල්ලම් කරනවා අපිට බලන්න පුළුවන් වෙයි. ඔහොම කියපු ආතර් තවදුරටත් ෂෙවොන් ගැන කිව්වේ ශ්‍රී ලංකාවේ තනතිරිවල විතරක් නෙමෙයි එංගලන්තයේ ගිහින් එංගලන්ත පන්දියවන්නන්ට ලකුණු 150ක් මේ තරුණයා ලබා ගත්තා කියලා. ඒක තමන් ගොඩක් උනන්දුවෙන් බැලුවා කියලා ආතර් කිව්වා. ආතර් එහෙම කියද්දී පාකිස්තානයේ හිටපු ක්‍රීඩක අමි ශොහිල් කිව්වේ මෙහෙම කතාවක්. ෂෙවොන්ගේ හැකියාව ගැන මටත් කිසිම සැකයක් නැහැ. හැබැයි එයා එකපාර ජාතික කණ්ඩායමට අරගෙන ඉනවා වගේ දේවල් ප්‍රබල ප්‍රතිවාදියෙක් ඉස්සරහා කණ්ඩායමට ගන්නවා වගේ දේවල් කරනවා නම් මම කැමති නැහැ. මම හිතන්නේ ෂෙවොන් තව තරඟ වාර දෙකක් විතර දේශීය පිටියේ අද්දකින් දෙන්න ඕනා. මොකද එයාට වයස තියෙනවා. අද්දකින් දීලා දැම්මොත් වරදින්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඔහොම තමයි අමීර් ආතර් දෙන්නා ෂෙවොන් ගැන කිව්වේ. ඒ අදහස් ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.